ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට මීළඟට තියෙන්නේ තවත් සීමිත පන්දු ආර තරගාවලියක්. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක මේ තරගාවලියට අපිට තියෙන්නේ තව මාසයක විතර කාලයක් විතරයි. ඒ නිසා තරගාවලිය වෙනුවෙන් දැම්ම ඉඳන් අපි සැලසුම් හදන එක වැදගත්. දකුණු අප්‍රිකා කණ්ඩායම කියන්නේ මේ අවස්ථාව වෙද්දී පරාද කරන්න පුළුවන් කණ්ඩායමක්. මොකද තරගාවලිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මේ නිසා ඉන්දියා කණ්ඩායමට එරෙහිව සෙල්ලම් කළ තනතිලි වලට සමාන තනතිලි තියෙන කෙත්තාරම ක්‍රීඩාංගණයේ තරගාවලිය තියෙන නිසා අපිට දකුණු අප්‍රිකාව අසරණ කරන්න අපහසු වෙන එකක් නැහැ. දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින තරඟ තුනකටත් T20 තරඟ තුනකටත් මුහුණ දෙන්න නියමිතයි. T20 ලෝක කුස්ලානෙට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන හොඳම පෙරහුරුවක් විදිහට මේ තරඟාවලිය භාවිත කරන්න පුළුවන් වීමත් එක් දින චැම්පියන් ලීගයේ ඉස්සරහට එන්න මේ තරඟාවලිය දිනලා අපිට අවස්ථාවක් හදාගන්න පුළුවන් නිසා මේ තරඟාවලිය හොඳට කරන්න අපි සැලසුම් හදන්න ඕන. දකුණු අප්‍රිකා කණ්ඩායමත් මේ තරඟාවලිය හොඳ අවස්ථාවක් කියලා තමයි දකුණු අප්‍රිකාවේ වැඩ බලන ක්‍රිකට් ප්‍රධානී පොලස්කි මොසෙකි කියන්නේ. අපිට ගොඩක් සතුටුයි T20 ලෝක කුස්ලානේ ආසන්න වෙද්දී මේ විදිහට තවත් තරඟාවලියක් ලැබෙන එක ගැන. ශ්‍රී ලංකාව වගේ කණ්ඩායමකට එරෙහිව සෙල්ලම් කරන්න ලැබීම ලොකු අවස්ථාවක් කියලා තමයි දකුණු අප්‍රිකා වැඩ බලන ක්‍රිකට් විධායක නිලධාරියා කියන්නේ. අනිත් එක අපිට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ සුපිරිම තරඟකාරී කණ්ඩායමක් එක්ක. ආසියානු උපමහාද්වීපයේ ලංකාව වගේ කණ්ඩායමක් එක්ක මේ වෙලාවේ සෙල්ලම් කරලා ලබා ගන්න අත්දැකීම් මම හිතන්නේ අපිට ගොඩක් වැදගත්. මම උන්ට ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාලයක අපේ කණ්ඩායම එක්ක සෙල්ලම් කරන්න එකඟ වීම ගැන. දකුණු අප්‍රිකා කණ්ඩායම අවසාන වතාවට ශ්‍රී ලංකාවේදී තරඟාවලියකට සහභාගී වෙන්නේ 2018 දී. ඒ තරඟාවලියේ තරඟ පහක් තිබුණු එක් දින තරඟාවලිය 3-2 විදිහට දිනන්න සමත් වෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම. ඊට පස්සේ තිබුණු එකම T20 තරඟේ ජය ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ තරඟාවලියේ දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ දඟ කැවෙන තනතිලිවල අසරණ වෙන විදිහ තමයි අපි දැක්කේ. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලිය සැප්තැම්බර් 2 වෙනිදා ආරම්භ වෙලා සැප්තැම්බර් 14 අවසන් වෙන නියමිත වෙලා තියෙන්නේ. අපේ කණ්ඩායම හොඳ රිද්මයක ඉන්න නිසා මේ තරගාවලිය ජයගෙන අපි අවතීර්ණ වෙලා ඉන්න ජයග්‍රහී ගමන තව දුර යන්න මේ තරගාවලිය අවස්ථාවක් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.